එතුමා කතාව පටන් ගත්තෙම අද මම වැදගත් කතාවක් කරන්න යන්නේ මඩ කතාවක් කරන්නේ නැහැ කියලා. ඒ කියන්නේ එතුමා අවංකව පිළිගත්ත වෙනදට නම් කරන්නේ මේ වගේ මඩ කතා තමයි කියලා. ඒ නිසා මට නම් දැනුනේ හරින් මන්ත්‍රීතුමනි ඔබතුමාගේ කතාව ඇහුවම ඒකේ මුළු සාරාංශ කරලා ගත්තොත් ඔබතුමා කියන්නේ මම ෆේල් වුණා මෙන්න මේ හින්දා කියලා. ඔබතුමා කියන්නේ ඔබතුමා ෆේල් වුණා එකක් හිටපු ජනාධිපති හන්දා අනිත් පැත්තෙන් අකිල විරාජ් කාර්යව සම්බන්ධ අධ්‍යාපන ඇමති ටැප් ගෙනල්ලා හොරකම් කරයි කියලා කිව්ව එක හැබැයි මං අගේ කරනවා ඔබතුමා ඒ ආණ්ඩුවේ ඉඳගෙන ඒ කාලෙදිම ඔබ කිව්වන අපිට නම් ඇහුන්නේ නැහැ දැන් ඔබතුමා මන් දන්නේ කාට කිව්වද කියලා දැන් මම ගාව තියෙන ලංකාදීප ඔන්ලයින් ඔබතුමා ඇමති හැටියට ඉන්න කාලේ ගිය වාර්තාවක් ඒක තියෙනවා මෙන්න මෙහෙම සීගිරිය යෝන්පුරයේදී Google ලුන් බැලුනේ ක්‍රියාකාරීත්වය පෙන්වීමට නියම සිටියේදී එම බැලුනේට හුලම් පිරවීමේදී බටේක ගැටි කුලංගිය බවත් ඒ අනුව බැලුනේ ගුවන්ගත කිරීම පමාවන බවත් ශ්‍රී ලංකාවට පැමිණි Google කණ්ඩායම කියයි පොළවේ වායු ගෝලයට ඉහළ අපරිවර්ති ගෝලයේ බැලුන රඳවා එමගින් ලොව කෝටි 5ක් වෙසෙන දුෂ්කර ප්‍රදේශ වලට ඉතා අඩු මිලට අන්තර්ජාල පහසුකම් ලබා දීම මෙතන තියෙන්නේ ගරු මන්ත්‍රීතුමා ඉතා අඩු මිලට නොමිල නෙවෙයි අන්තර්ජාල පහසුකම් ලබා දීම මෙම වැඩපිළිවෙලයි ශ්‍රී ලංකාවේ Google සමාගම සමග මේ සඳහා එක්ව සිටි අපවර්ති කලාපය අනුව බොහෝ ගුවන් යානා පියාසර කරන අහස්තලයයි එම අහස කිලෝමීටර් 10ක් කෙලින් පටන්ගෙන කිලෝමීටර් 50ක් දක්වා පැතිර පවතී විදුලි සංදේශ සහ ඩිජිටල් යටිතල පහසුකම් ඇමති හරින් ප්‍රනාන්දු මහතාද එම අවස්ථාවට සහභාගී විය ඒ අර බැලුම පිපුරුණාට පස්සේ තිබ්බ සාකච්ඡාව ඊළඟට මම මේ ටික මට විනාඩි 15යි තියෙන්නේ හරින් මන්ත්‍රීතුමා බොහොම අමාරුයි මේ පොඩේ ඊළඟට තව තියෙනවා කලම්බු ටුඩේ මම මේවා ඔක්කොම සභාගත කරනවා කලම්බු ටුඩේ එකේ තියෙනවා ආයේ ලංකාවේදී බැලුම් උඩ හරින්නේ හුලංගිය Google බැලුම ගැන ඇමති හරින් කියයි මින්පසු Google බැලුම් ශ්‍රී ලංකාවේදී ගුවන්ගත නොකරන බව විදුලි සංදේශ සහ ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා පවසයි ඊයේ සීගිරිය යෝන්පුරයේදී සැලසුම් කළ පරිදි Google බැලුනේ ගුවන්ගත කිරීම නොහැකි වීම ගැන අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව පැවසීය මෙවැනි බැලුම් ගුවන්ගත කිරීමට මෙරට පහසුකම් නැති බව මූලික බොරුවක් කියන කරකතානක් දුන්නේ මේක රටට වටින දෙයක් ඒක ඒ නෑ මම පොයින්ට් එක ඕනේ මගේ නම කිව්වා ඒක ප්‍රකාශ කරන්න මගේ නම කිව්වා දැන් කතානක් දුන්නේ ඒ කියන ලංකාදීප පත්තරේ එහෙම එකක් තියෙනවා නම් මම බොහොම විශ්සුදී එහෙම විශ්සුදී හරි මම මේ ප්‍රවෘත්ති වාර්තාව කියවන්නේ මේ ඔක්කොම දෙන්නේ උයාට මොන දෙයක් කියන්නයි කිව්වා ඒ නිසා මෙවැනි බැලුන් ගුවන්ගත කිරීමට මෙරට පහසුකම් නැති බවත් බැලුනේ ගිල්වීම ගැන හිනා වෙනවට වඩා ලෝකයේ වැඩිම මුදලක් ආයෝජනය කර ඇති Google ලූන් ව්‍යාපෘතිය මුලින්ම මෙරටට ලැබීම ගැන සතුටුවර ලෙසද අමාත්‍යවරයාෙහිදී ඉල්ලා සිටියේ ඊළඟට තව ප්‍රවෘත්තියක් තියෙන මෙන්න මේ වාර්තාව මම මේ ඔක්කොම සභාගත කරන Gossip Lanka News ආරක්ෂා Google එකෙන් ලංකාවටම අන්තර්ජාල පහසුකම් දෙන්න කියලා බැලුන් එකක් උඩ යවුවා. ඔබට මතක ඇති. ඕක එක දවසක රෑ ගම්පොළ පැත්තට කඩාගෙන වැටලා තිබ්බා. ඉතින් කට්ටිය ඕකට එක එක කතා කියන්න ගත්තා. සමහරු කිව්වේ පටන් ගත්ත ගමන්ම වැඩේ අවුලුණා කියලා. ඒත් ඇත්තට මේක කඩා වැටුනේ නෑ. ගොඩ බැස්සුවා කියලා ඩිජිටල් ඇමති හරින් ප්‍රනාන්දු මහත්තයා කීවත් සමහරු එක පිළිගත්තේ නෑ. ඔය ප්‍රශ්න ඔක්කොම දින නිසා මේ බැලුන් එකේ ඇත්තම කතාව අහන්න හිරු ගොසිප් අපිට විදුලි සංදේශ සහ ඩිජිටල් යටිතල පහසුකම් ඇමති හරින් ප්‍රනාන්දු මහත්තයෙක් සංවාදයක නිරත වෙන්න පුළුවන් වුණා. ඔහු මේ ගැන කියන්නේ මොකද කියන්නේ කොතර වැටුණත් පෙට්ටිය ආරක්ෂා කරගන්න යෝනි කියලා. ගරු කාර්යක සභා සභාපතිතුමනි එතුමාගේ කතාව පුරාම තිබ්බේ එතුමා ෆේල් වුණේ ඇයි කියන එක කොහොමද වුණේ කියන එක. එහෙම ෆේල් වෙච්ච අය අවුරුදු 4මාරක් බැලුම් උඩ යව බිම් වට්ට වට්ට කතා පොත්ත පොත්ත හිටපු අය දැන් මේ අපේ ජනාධිපතිතුමාට උගන්වනවා ලංකාව ඩිජිටල් කරන එක ගැන. breaking.lk